ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි මේ පාසනෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි අද දෙසැම්බර් මාසයේ 5 වෙනිදා 2021 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා ප්‍රිය ආදර දරුවනි අද ජීවනයේ කෑම පළවෙනි කොරින්තු 12 වෙනි පරිච්ඡේදයේ 29 සහ 30න් අපි මෙනෙහි කරන්ට යනවා මේ දෙසැම්බර් මාසයේ අපි ශුද්ධෝ ආත්මයන් වහන්සේගේ දීමනා ගැන තමයි අපි මෙනෙහි කරන්නේ මොකද ඒකට හේතුව නොවැම්බර් මාසයේ අපි ශුද්ධ ආත්මයන් වහන්සේ ගැන ඉගෙන ගත්තා දැන් අපි දීමනා ගැන ඉගෙන ගන්නවා කොයි දීමනාවද මට අයිති වෙන්නේ කොයි දීමනාවද මට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම හැම දීමනාවක්ම එක්කෙනෙකුට දීති වෙනවද නැද්ද කියන එක ඉතින් අද බයිබලයේ කියනවා සියල්ලෝම ප්‍රේරිතවද සියල්ලෝම අනාගත වක්තවද සියල්ලෝම ගුරුවරුද සියල්ලෝම ආශ්චර්ය කරන්නවද සුවකිරීමේ දීමනා සියල්ලන්ට ඇත්තේද ඒ වගේම සියල්ලන්ම අන් භාෂාවලින් කතා කරන්නවද සියල්ලෝම තේරුම් කර දෙන්නවද නැත්නම් පරිවර්තනය කරන්නවද කියන එක අහන්න. එතකොට මේ ලියන්න මේ විදිහට ලියන්නේ අදහසක් තියෙනවා අප වෙතට ගෙන එන්න ඒ අදහස තමයි හැම ඇදහිලිවන්තයෙකුටම දීමනා තියෙනවා. අඩුම ගාන එක දීමනාවක්වත් ඇදහිලිවන්තයෙකුට තියෙනවා. ඒ වගේම ඇදහිලි වංශයා ආශා කරනවා මේ දීමනා ලබා ගන්න බයිබලයේ හැටියටම එයා ආශා කරනවා එයා යාඥා කරනවා එයා ඉල්ලනවා. ඒ වගේම හැම කෙනාටම මේ හැම දීමනාවම නැහැ. ඒකයි මේ 29 වෙනි අහන්නේ හැම කෙනාම ප්‍රේරිතවද කියලා නෑ. සමහර ප්‍රේරිතයෝ ඉන්නේ සමහර අනාගත වක්තෘ ඉන්නවා. ඒතර ඒ අනාගත වක්තෘ කෙනෙක් එයා ප්‍රේරිතෙක් නෙමෙයි වෙන්න පුළුවන්. සමහර එකක් ගුරුවරෙක් වෙන්න පුළුවන් බලන්න හැම කෙනාම ගුරුවරෙක් නෙමෙයිනේ මම හිතන ඒක අපිට තේරෙනවා හොඳටම පැහැදිලිව හැම කෙනාම ආශ්චර්ය කරන්නෙත් නැහැ ආශ්චර්යකම් නැත්නම් හාස්කම් කරන්නේ නැහැ සුව කිරීම දීමන ඔක්කොටම නැහැ ආ අනිවාසාවලින් කතා කරන්නේ නැහැ හැම කෙනාම සියල්ලෝම තේරුම් නැත්නම් පරිවර්තනය කරන්නේ නැහැ මේකෙන් තේරුම් ගන්න හදන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අපි ඉගෙන ගන්න දෙවියන් වහන්සේ කැමැත්ත අනුවයි දෙවියන් වහන්සේ අපිට පළවෙනි කොරින්තු 12 11 හැටියට දෙවියන් වහන්සේ කැමැත්ත අනුව වහන්සේ අපිට දීමනාව දෙන්නේ ඒකයි අපේ පසුබිමයි අපේ අත්දැකීමුයි අපේ ඒ අනුව තමයි අපේ ඇදහිල්ලයි අනුව තමයි වහන්සේ අපිට ඒ දීමනා දෙන්නේ නමුත් හැම දීමනාවක්ම අපිට දෙන්නේ නැත්තේ හේතුව තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ඒ තියෙනවනේ අවයවයන් ඒ අවයවයන් හැම අවයවයක්ම වැඩ කරන්න ඕන විශ්වාසයේ ශරීරය හරි විදිහට වැඩ කරන්නේ. අන්න ඒක තමයි පළවෙනි කොරින්තු 12 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ ඉඳලා මේ ක්‍රිස්තු ශරීරය ගැන කතා කරන්නේ. ආමේන්.